චතුෘථ පාරාජිකාාව යෝපන බික්කු අනබिජානං උත්තරි මනුස්ස දම්මං අත්ූපනායිකං අළමරිය ඥාන දස්සනං සමුදාචාරය ඉති ජානාමි ඉති පස්සාමීති තथෝ අපරේන සමයේන සමනුගගාහිය මානෝවා අසමනුග්ගාහය මානෝවා ආපන්නෝ විසුද්දා පෙක්ক্ষෝ ඒවං වදේය අජාන මේවං ආවසෝ අවචං ජානාමි අපස්සං පස්සාමි තුච්චං මූසා විලප්පින්ති අ්්‍යානත්‍ර අධමානා අයන්ති පාරාජිකා හෝති අසංවාසෝ පාරාජිකා පාලි අනුහත පිටුව සිංහල භාෂා ශෛලියයට නොගලපෙන වචනමාලාවක් වන මේ සිකපදය පාලි වචන ඇති හැටියට සිංහල කළකල්හි තේරුම් ගැනීමට දुෂ්කරවන බැවින් එහි කෙටි අදහස පමණක් දක්වනු ලැබේ යම් මහනෙක් කෙලෙස් නැසීමට සමත් වූ පාරිශුද්ධ ඥානදර්ශන ඇති බුද්ධාදී උත්තම පුද්ගලයන්ගේ ධර්මය වු ධ්‍යාන මාර්ග පලාදී ධර්ම තමා නොලබා තමා කෙරෙහි නැතිව වංචාකිරීමේ අදහසින් අධිමානයෙන් තොරව තමා කෙරෙහි ඇතයයි පවසා නම් ඒ මහන පරිජිවේය යනු සිකපදයේ කෙටිතේරුමයි. රූපාවචර ධ්‍යාන පහ අරූපාවචර ධ්‍යාන හතර ලෝකෝත්තර මාර්ගහතර ලෝකෝත්තර පලහතර ත්‍රවිද්‍යා අෂ්ටවිද්‍යා නීවරණ නැති බවය යන මේවා උත්තරි මනුස්ස ධර්මවෙයි ඇතැම් හු අධිමානයෙන් ඒවා තමන්ට ඇතයයි කියති අධිවානයෙන් කියන්න හොට ඇවැත් නැත ඒ ධර්ම තමා කෙරෙහි නැතිව වංචා කිරීමේ අදහසින් තමා කෙරහි ඇතයයි කිව්වහොත් එකනෙහිම පරිජිවෙයි. පසුකාලයේදී කෙනෙකු විසින් විමසන කල් හි හෝ විමසීමක් නැතිවමො හෝ මාහට ඒ ධර්ම නැත මාකීයේ බොරුය යැයි කීවද ඇවතින් නොමිදයි. අධි මානය. ධ්‍යාන මාර්ග පළවලින් කිසිවක් ලබා නැතත් තමා ඒවා ලබා ඇතේ යන වැරදි හැඟීමක් ඇතමුන්ට ඇතිවේ. එට අධිමානයයි කියනු ලබේ. මේ අධමානය ධ්‍යානාදී උත්තර මනුෂ්‍යධර්මයන් ගැන අපේක්ෂාවක් නැති දුස්සීලයන්ට ඇති නොවෙයි. සමත විදශනා වැඩීමහැර අන් කටයුතුවලයේදී කල් යවන සිල්වතුන්ටද, ඇතිනොවෙයි පාරිශුද්ධ සීලයේ පිහිටා මහත්වූ වීරියෙන් භාවනා කිරීමෙහි යෙදන පින්වතුන්ට සමහර විට අධිමානය ඇතිවෙයි. ආරය පුද්ගලයන්ට කිසිවිටක අධිමානය ඇතිනොවෙයි. එබැවින් සෝවාන් පුද්ගලේ කිසි කලෙක තමා සකදාගාමීය කියා හෝ, අනාගාමීය කියා හෝ. රහත්්‍යය කියා හෝ නොසිතයි. සමත විදර්ශනා දෙකින් එකක් දියුණු කර ඇතියවුන්ට යට යට මාර්ගඵල පිළිබඳව අධිමානය ඇතිවනවාමිස තමා රහත්‍යය කියා අධිමානය ඇති නොවන බවද සමත විදර්ශනා දෙකම ඇතියන්ට තමා රහත්්‍යය යන අධිමානය ඇතිවන බවද දක්වා ඇත්තේය. ඇතැම් පැරණි මහතෙරුන් වහන්සේලා බොහෝ ගණන් අවුරුදු තමා රහත්තේ යන අධිමානයෙන් විසූ බව අටුාවල දක්වා ඇත. අධිමානය නිසා උත්තරී මනුෂ්‍යධර්මයන් ප්‍රකාශ කිරීම වංචාවක් නොවන බැවින් එයින් ඇවැත් නොවෙයි. උත්තරී මනුෂ්‍යධර්ම වූ ධ්‍යානආදිය ලබා නැති බවය, ලාමක අදහසින් තමාට ඒවා ඇතයයි කීමය අනිකෙකු නොදැක්වීමය අසන්නහු මනිුෂ්‍යයකු වීමය එකනෙහිම ඔහුට තේරුම්යාම යැයි මේසික පදය අංග පහකින් යුක්තවෙයි. ට ධ්‍යාන ඇත යනාදියෙන් උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ කළද ඒවා ගැන අසා නැති දැනුමක් නැති පුද්ගලයෝ ප්‍රකාශ කළ උත්තරි මනුෂ්‍යධර්මය තේරුම් ගැනීමට සමත්නොවෙති. නැත්තා වූ උත්තරි මනුෂ්‍යධර්මයක් තමාට ඇතයයිකි කල්හි අසන්නා තේරුම් නොගත්තේ නම් පරිජි ඇවතට නොපැමිණ තුලෙසි ඇවතට පැමිණේ. ැත්තා වූ උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ කරනු කැමති ලාමක අදහස් ඇති මහන මමය කියා කෙලින්ම නොකයා ඔබගේ පන්සලේ වෙසන භික්ෂුව ප්‍රථමධානයට සමෝදිින කෙනෙක් යනාදියෙන් අනිකෙකු දක්වන්නාක් මෙන් පරියායෙන් කීවද පරිජි නොවෙයි තුලැසි වෙයි අමනුෂ්‍යයකුට කීමෙන් දුකුලා ඇවැත්වෙයි සත්‍ය වශයෙන් ඇත්ත වූ උත්තරි මනුෂ්‍ය ධර්මය වුවද උපසම්ප්‍යයන්ට මිස අනුසම්පන්නේයන්ට නොකිය යුතුය. යෝ පණ බික්හු අනුසම්පන්නස්ස උත්තරී මනුස්ස දම්මං ආරෝචේය භූතස්මිං පාචිත්තියන් පාචිත්්‍යය පාලි තිස් පහපිටුවෙන්. යම් මහනෙක් අනුසම්පන්නේයකට හට උත්තरी මනුෂ්‍යධර්මය ආරෝචනය කළේ නම් එය ඔහුට ඇතිකල්හි පචිති ඇවැත්වෙයි. විනීත වස්තුූ එසමයෙහි එක් භික්‍ෂුවක් මෙසේ කිරීමෙන් ම ආර්යකි රහත් කෙනෙකැයි ජනයෝ පවසන්නහ, ජනයෝ පසසන්නහ මට සත්කාර කරන්නාහ යැයි සිතා, ආරන්යෙහි විසී, අනුෂ්‍යයෝධ ඔහුට බලාපොරොත්තු වූ පරිදිී සත්කාර කළ භාග්‍යවතුන් වහන්සේ විසින් නැති උතුරු මිනිස්දම් නොපැවසීමට සිකපදයක් පනවා ඇත්තේය किමෙක් ද මෙන් මම පාරාජිකා වූයම් දැයි ඒ භික්‍ෂුවට සැකයක් ඇති විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි මහන, පාරාජිකාවට නොපැමිණියෙහය යැයි වදාරා මේ සිකපදේ පැනවූසේක නච්ච භික්කවේ පනිදාය අර්න්නේයේ වත්තා ්බං යෝ වාසේය ආපත්ති දුක්කටස්ස පාරාජිකාපාලි එකසිය දාහතර පිටුවෙන්. මහනිනි ප්‍රශංසාභ පතා ලාබසත්කාර පතා අර්ෙහි නොවිසි යුතුය යමෙක් වෙසෙන්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වේ යනු එහිතේරුමයි ප්‍රශංසා ලාබසත්කාර ලැබීමේ අදසිීන් ආරණ්‍යයට යන භික්ෂුවට පියවරක් පාසා දුකුලා ඇවැත්වයි එහි ගොස් කොටි තැනීම සක්මන් තැනීම හිදිනාත තැනීම ආදී සියල්ලෙහිදීම දුකුලා ඇවැත්වෙයි එසේ ගොස් ලාබසත්කාර නොලබුවද ඇවැත් සිදුඒමය දූතාංග සමාදන් වූ භික්‍ෂෝ විසින් ය රැකීම සඳහාද ගමෙහිදී සිත වික්‍ෂිප්ත වන්නේය ආරං්්‍යෙහි සංසුන් වන්නේය එබැවින් ආරං්‍ය මට සුදුසු තැනක්යැයි ආර්්‍යයෙහි විවේකය ලැබිය හැකියිද ආරයට ගොස් රහත් නොවී නොය එමි යැයි සිතාද ආරං්්‍යවාසය භාග්‍යවතුන් වහන්සේ විසින් පසසනා ලද්ද කිය කියාද මා ආර්්‍යයෙහි වෙසනකාලිහි බොහෝ සබ්‍රක්්මචාරීහු ආරං්්‍යකයෝ වෙත්්‍ය කියාද ආර්යට යාම සුදුසුය අතරවන පාරාජිකාවට ආසන්න මෙබදු තවත් සිකපද ඇත්තේය ඒවා මෙසේය න්ච භික්කවේ පනිදාය පिණ්ඩාය චරිතබ්බං යෝචාරය ආපති දුක්කටස්ස. නच්ච භක්කවේ පනිදාය චංකමී තබ්බං ය චංකමේය ආපති දුක්කටස්ස. නච භික්කවේ පනිදාය දාතබ්බං ය තිිට්ටේය ආපති දුක්කටස්ස. නච භික්කවේ පනිදාය සයන් කප්ප තෙබ්බං යෝ කප්හෙය ආපත්ති දුක්කටස්ස. එසමයහි එ භික්‍ෂුවක් ඇවැත්නි අපගේ උපාදධන් වහන්සේගේ සියලුම සද්ධවිහාරිකයෝ රහත්හූ වෙ යැයි අන්භික්‍ෂුවකට කියය. පසුව ඒ භික්‍ෂුවට සමා පාරාජික ආපත්තියට පැමිණියේදෝ යැයි කුකුස් ඇතිවී ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළේය භාග්‍යවතුන් වහන්සේ මහන තට පාරාජික ආපත්තිය නොවීය තුළසි ඇවැත්වීය යැයි වදාලසේක එසම එහි එක් තරා භික්‍ෂුවක් ඔබගේ විහාරය වෙසන භික්ෂුව රහත් කෙනෙක් යයි උපාසකයකුට කිය විහාරය වෙසන්නේ ඒ භික්‍ෂුවය ඔහුට පසුකාලයේ එයින් තමා පාරාජිකා වූයේ දෝයි සැක ඇතිවී එකරුණ තතාගතයන් වහන්සේට සැලකළේය එකල් හි භාග්‍යවතුන් වහන්සේ කිනම් සිතකන්න නුඹ එසේ කීයේ දැයි අසා උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ කිරීමේ අදහසියයි සැලකළ කල්හි නොඹට තුලැසි ඇවැත් වීය යැයි වදාළහ සමයහි භික්‍ෂු සමෝහයක්, යමෙක් මේ ආවාසයෙන් පළමුුවෙන් බැහැරවී ගියේ නම්, ඒ භික්‍ෂුව රහත්වූුවකු ලෙස අපි සලකන්නෙමු යැයි කතිකාකොටගෙන එක් ආවාසයක වස් විසූහ. රහත් නොවූ එක් භික්ෂුවක් මම රහත් කෙනෙක් යැයි අන්න භික්‍ෂූ සිතා ගනිත්වා යයි, ඒ ආවාසයෙන් බැහැරවී ගියේය. භික්ෂුවතමා පාරාජිකා වූයේ දෝයි සැක ඇති වී ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකළේය මහන නුඹ පාරාජිකා ආපත්තියට පැමිණියෙහිය යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ මේ කතා පාරාජිකා පාලියනි මේ භික්‍ෂුව පාරාජිකා වූයේ මුවින් වචනයකුදු කතා නොකරමය උත්තරි මනුෂ්‍යධර්මය වචනයෙන්ම පමණක් නොව හස්ත විකාර ආදියෙන් කයින් ද ප්‍රකාශ කළහැකය. කයින් හෝ වචනයෙන් නැති උත්තරි මනුෂ්‍යධර්මය ප්‍රකාශ කිරීමෙන් පාරාජිකා ආපත්ති වෙයි නැත්තා වූ උත්තරි මනුෂ්‍යධර්ම තමා කෙරහි ඇතැයි පවසන තැනැත්තේ මහ सොරකි. මහස්ොරු පස් දෙෙන. හතරවන පරිජි සිකපදය පැනවීමට නිමිත්ත වූ වග්ගු මුදාතීරය භික්ෂූන් විසින් තමන්ට නැත්තා වූ උත්තරී මනුෂ්‍යධර්ම සංඛ්‍යාත ගොුණයන් ප්‍රකාශකොට ජනයා රවටා ලාබසත්කාර ලැබීම වූ නීච ක්‍රියාවට අනේකාකාරයෙන් ගරහා දහම් දෙසූ ාග්‍යවතුන් වහන්සේ ලෝකෙහි මහස්ොරු පස්තෙනෙකුන් ඇති බව වදාළ සේක පාරාජිකා පාලි අනුහය පිටුවෙන් ඒ සොරු පස් දෙනා මොෝහුය. බොහෝ පැවිද්ධන් එකතුකොට මහපිරිසක් සාදාගෙන තෙමේ නායක වී පිරිස දක්වා පිරිසේ බලයෙන් ගිහි පැවිද්දන්ගේ ලාභ සත්කාර ලබන්නා වෝ භික්ෂුව ලමුවන මහා සොරාය තතාගතයන් වහන්සේ විසින් දේශද්ධ ධර්මය උගෙන ජනමාධ්‍යියහිදී දහම් දෙසන කල්හි ප්‍රසන්න වූ ජනයෝ දහම් දෙසීම ගැන පුදුම වී ස්වාමීනි නුබෝහන්සේගේ දහම් දෙසුම ඉතා අමානහරය මේ ධර්මය ඔබවහන්සේ කවරෙකුගෙන් උගත්ත හුදැයි විචාරණ කල්හි අපට උගන්වන්නට ඇත්තේ කවුරුන්දයි කියමින් ුරුන් සඟවා තතාගද ධර්මය තමා විසින්ම සොයාගන්නා ලද්දක්සේ අගවන මහන මේ ශාසනයහි දෙවන මහසොරාය. සුපර්ශුද්ධ බ්‍රක්්මචරියාව ඇති ආර පුද්ගලයකුටහෝ කල්යාන පෘතජ්ජන භික්‍ෂුවකටහෝ, අමූලික අබ්‍රක්්මචරියා පාරාජික ආපත්තියෙන් චෝදනා කරන්න වූ මහන අනුන්ගේ ගුණ පැහැරගන්නා වූ වන මහ සොරාය සංගික වූ කෙත්වතු ඇඳ පුටු ලෝහ බඳුන් ආදී ගරුබාණ්ඩයන් ගිහියන් සතුටු කිරීම සඳහා ඔවුනට දෙන්නා වූ මහන හතරවන මහසුරාය සංගසතු වස්තුවයෙන් ගිහිියන්ට සංග්‍රහ කරන භික්‍ෂුව කුලදූෂණ දුෂ්කෘත ආපත්තියට පැමිණයි පබ්බාජනීය කර්මයට සුදුස්සෙක් වෙයි. පබ්බාජනීය කර්මය යනු විහාරයෙන් බැහැර කිරීමය. තමාගේ බලපුළුවන් කාරකමින් සඟසතුදෑ දෙන්නේ තුළසි ඇවතටද සොරසිතින් දෙන්නේ පරිජි ඇවතටද පැමිණේ. තමා තුළ නැති උත්තරී මනුෂ්‍යධර්මය ඇතයයි පවසමින් ලොව මුලාකරන මහන वියनसाहिතලෝ केही, अग्්‍ර වූ महासराय।